අයිබෝන් අපි 225 නදත් වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙකු නැත්නම් මහජන මන්ත්‍රීවරයෙකු සමග සාකච්ඡා කරන්නටයි සූදානම් වන්නේ. අද අපි ආරාධනය පිළිගෙන 225 න් එක් අයෙකු සමග වැඩසටහනට ආවේ වර්තමාන පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට තේරීපත් වී එන මන්ත්‍රීවරුන් නැත්නම් ලංක මන්ත්‍රීවරුන් අතරින් අලුත් මොහොනක්. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විසින් කටයුතු කරන ඒත් වගේම කුලියාපිටියේ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ධුරය දරන සමන්ප්‍රිය හේරත් මහත්මයා. අයිබෝන්. අයිබෝන්. දැන් අපිට අලුත් පාර්ලිමේන්තුව දිහා බැලුවාම අපි තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි නවක මන්ත්‍රීවරු 80කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ ඡන්ද දායකයා දෙපැත්තෙම බැලුවොත් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඡන්ද දායකයා තීරණය කරලා තිබෙනවා අලුත් පරම්පරාවක් ඉදිරියට යා යුතුයි කියන කාරණය. මෙහිදී සමන්ප්‍රිය හේරත් කියන චරිතය දේශපාලනය ආරම්භ කරන්නේ කොහෙද, කොහොමද ආවේ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන තැන දක්වා? මම ඉස්සෙල්ලාම කියන්න මගේ මතක් කරන්න මගේ ආදරණීය පියාණන් මහීපාල හේරත් මැතිතුමා කුලියාපිටියේ නගර සභාව නියෝජනය කරපු නාගරික මන්ත්‍රීවරයෙක්. ඉස්සෙල්ලාම ඇත්තටම දේශපාලනයට එච්චරම ලොකු කැමැත්තක් තිබුණ නැහැ ඇත්තටම. මේ පියාගේ අභාවයෙන් පස්සේ මම විශේෂයෙන් ඉස්සෙල්ලාම පියාණන් ජීවත් වෙලා ඉදී 2006 කුලියාපිටිය පාදී සභාව සඳහා ඉදිරිපත් වුණා. පාදී සභාවට මම තරං කරද්දී මගේ ඡන්දෙත් මට ඇත්තටම තිබුණ නැහැ. ඒ වෙලාවේ මගේ ඡන්දෙ තිබෙත් නගර සභාවට කුලියාපිටිය. හැබැයි 2006 වර්ෂයේ ඉස්සෙල්ලාම මම ඒ වෙලාවේ මන්ත්‍රීවරු 11 දෙනෙක් තේරීපත් වෙනවා. මම තේරීපත් වුනේ 10 වෙනි ස්ථානයට ඡන්ද 2350ක් ලබා ගනිමින්. දෙතරින්ද ඇත්තටම අවුරුදු 3 කාලයක් මම කුලියාපිටිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් විදිහට සේවය කරනවා. ඒ වගේම ඒ අතරේ තමයි මගේ පියා හදිසි රෝගාතුර වීම නිසා 2009 වර්ෂයේ වයම් පළාත් සභා මැතිවරණය සඳහා මට ඉදිරිපත් වෙන්නට මේ අවස්ථාව හිමි වුණේ ඇත්තටම. 2009 වර්ෂෙත් මම වයම් පළාත් සභාව නියෝජනය කරන්නේ 25 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ අවසාන බෝනස් මන්ත්‍රීධුරයෙන් තමයි වයම් පළාත් සභාව සඳහා මම තේරීපත් වෙන්නේ. ඉතින් අතරම එතනින්දම විශාල කැපකිරීමක් කරා. මොකද ජනතාවගේ හිත දිනා ගන්න, ඒ වගේම ජනතාවත් එක්ක බද්ධ වෙලා, ඒ වගේම ජනතාවත් සමග ගැටිලා, විශේෂයෙන්ම ජනතාවගේ ආදරණීය ජනතා නායකයෙක් වෙන එක ඇත්තට ලේසි නෑ ඇත්තටම. විශේෂයෙන් කුලියාපිටිය ආසනේ. කුලියාපිටිය ආසනේ එක්සත් ජාතික පක්ෂයට බර ආසනයක්. ඒ වගේම අවුරුදු 44කින් තමයි ඇත්තටම අපි 77න් පස්සේ GW සමරසිංහ මහත්තුමා අපේ කුලියාපිටිය ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරපු මහජන මන්ත්‍රීවරයා. සමාජ සේවා උපැමති ධූරයක් දරලා තියෙනවා. එතුමායන් පස්සේ තමයි අවුරුදු 44න් පස්සෙ තමයි මම කුලියාපිටිය ආසනේට මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත් වෙන්නේ. එතකන් කුලියාපිටිය ආසනේ තිබුණේ ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට 94 අපි ජයග්‍රහණය කරනවා. ඒ වෙලාවේ පොජ්ජන් එක්සත් පෙරමුණ. ඒ වෙලාවේ පොජ්ජන් එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළා මහමැතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ දෙන්නේ. රොතර සිසිල් බණ්ඩාර මැතිතුමත් අයිම් ජයතිලක මැතිතුමත්. හැබැයි දෙදෙනාම පරාජයටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ කුලියාපිටිය ආසනයට ප්‍රධාන අමාත්‍යවරයා විදිහට අතුල් විජේසිංහ මැතිතුමාපත් වෙනවා. ඒ වගේ දේශපාලඥයෝ මම හිතන විශාල ප්‍රමාණයක් තේරිපත් වෙන ආසන සංවිධායකම් කරනවා. හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා කවදාවත් පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කරන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ තමා ඇත්තරම 2014 වර්ෂයෙන් පස්සේ 2015 ජනවාරි 9 වෙනිදෙන් පස්සේ මේ අලුත් පක්ෂයත් එක්ක මම අලුතෙන් කර්ලීට ආපු මොනක් විදිහට ඇත්තටම වාමාංශික දේශපාලන පක්ෂයක් නියෝජනය කරේ. ලංකා සම සමාජ පක්ෂය ඉස්ලාම නියෝජනය කරේ. ඇත්ත මගේ පියා වාමාංශික දේශපාලඥෙක්. ඊට පස්සේ ඇත්තටම මම මගේ මේ අලුත් පක්ෂය තුළ විශාල කැපකිරීමක් කරා. ඒ වගේම මේ පක්ෂය නිසා ඇත්තටම මේ දේශපාලන ශේෂ්ඨිය ඉස්සරහට ආවා කිව්වොත් එහෙම මේ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ 6 වෙනි ස්ථානයට. අගමැතිතුමා තමයි අපේ හැම ආසනයකම වැඩිම මනා ප්‍රමාණයක් කරන් තේරිපත් වෙන්නේ අගමැතිවරයා විදිහට අපේ දිස්ත්‍රික්කේ. ඒ වගේම ආසන 14කින් එතුමාට පස්සේ වැඩිම ආසන සංවිධායකවරයෙක් ගත්ත මනා ප්‍රමාණය ලබා දෙන්නේ අපේ ආසන ජනතාවට. ඡන්ද 32293ක්. ඒ වගේම අපේ ආසනයේ අකිල හිරාජ් කාර්යවසම් මහත්මයා හිටපු අධ්‍යාපන අමාත්‍යතුමා නායකත්ව දුන ආසනේ. ඉතින් ලේසි වුණ නැහැ දේශපාලනය කරන්න. විවිධ අඩත්තේට්ටම් මැද තමයි ඇත්තටම මේ දේශපාලන කටයුතු නිරත වෙන බන්ධනාගාර ගත වීමට පවා සිද්ධ වුණා. මම ජීවිතේ උසාවියකට ගිහිල්ලා නැහැ. ඉතින් ඇත්තටම එතනදී සිද්ධ වුණේ 2015 ජනවාරි 9 වෙනිදා පරාජයට පත් වුණාට පස්සේ මම කෙලින්ම බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමා හැර යද්දි
මම අපේ ආසනේ මම ඒ වැඩිච්ච කොඩිය අරගෙන ඇත්තම දිව්වා. ඒ වගේම ඒකට නායකත්වය ලබා දුන්නා. ඒ වගේම ආසනේ ජනතාවට නායකත්වය අහිමි වෙද්දි මම ඒ රික්තකයේ පිරිවකුත් ඇත්තම වඩාත් නිවැරදි. ඊට පස්සේ මට අගමැතිතුමා මහමැතිවරණය මට පහුගිය මහමැතිවරණය මට ඇත්තරම මට අවස්ථාව හිමි වෙන්න තිබිච්ච පුද්ගලෙක් මට. මට ඒක අහිමි වෙනවා. වෙයි මට අහිමි වුණා කියලා මම කොහාටවත් ගියේ නැහැ. මම වැඩ කරේ අපේ අග්‍රාමාත්‍යතුමා ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ කුරුණෑ දිස්ත්‍රික්කේ තරඟ කරනවා. මම එතුමාට එතුමාව ජයග්‍රහණය කරන්න. ඒ වගේ අපේ දිස්ත්‍රික්කේ එතුමා අත් නොහැරලා ගියේ නායකයෝ රෙන් ජෝස්ටන් ප්‍රනාන්දු මහත්මයාලා වගේ ඒ වගේම සාලින් සානායක මහත්මයාලා දත් ජීවතුන් අතර නැහැ එතුමා. එතුමාලා වගේ ජයග්‍රහණය කරන්න මම කැපවීම වැඩ කරා. ඉතින් මම හැමදාමත් දේශපාලන ප්‍රතිපත්තියකුත් එක්ක හිටියා. ඒ ප්‍රතිපත්තිය තුළ ජීවත් වුණා. ඉතින් ඒ වගේම ඉතාමත්ම අමාරුයි මෙතෙන්ට ආපු පුද්ගලෙක් විදිහට කුරුණෑගල දිස්ත්‍රික්කේ 6 වෙනි ස්ථානය ලබා දෙන්නට අපේ ආසනේ ජනතාව මම හිතනවා ඡන්ද 33293ක් ආසනේ වැඩිම මම හිතන ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා දුන්නේ මට. ඒ ලොකු විශ්වාසයක් තමයි. ඒ වගේම දිස්ත්‍රික්කේ අනෙකුත් ආසනේ 13 ජනතාව. අපට ආසනවල විශේෂම කටුගම්පල බිංගිරිය ඒ වගේම දඹදෙණිය ආසනේ පඩුවස්නුවර ආසනේ මේ ආසන සියල්ලක්ම එකතු කරගත්තේ අනිකුත් ආසනවල ජනතාව විශාල ශක්තියක් ලබා දුන්න කිව්වොත් එහෙම වඩාත් නිවැරදි. ඒ විශ්වාසය තමයි මම හිතන්නේ අපි එදා ඉඳන්ම ඒකතන හිටපු විශ්වාසය තමයි ජනතාවට අපිට ලබා දුන්නේ කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. හොඳයි දැන් සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභාවට එන්නේ 11 දිනක් තේරීපත් වෙච්ච කණ්ඩායමේ 10 වෙනිදා විදියට. එතකොට පළාත් සභාවට යන්නේ ප්‍රසාද මන්ත්‍රී ධූරයක. නමුත් මහමැතිවරණයේදී මෙවර මහමැතිවරණයේදී 6 වෙනි ස්ථානයේ කරා පාර්ලිමේන්තුවට යන්නට එනවා. 6 වෙනි ස්ථානයේ තමයි ලබා ගන්න. ඒ කියන්නේ හොඳ ප්‍රගතියක් නැත්නම් හොඳ දියුණුවක් ජනතාවගේ හොඳ විශ්වාසයක් දිනාගත්ත මහජන නියෝජිතයෙකුට පත් වෙනවා. දැන් ජනතාව වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහටත් කුලියාපිටියේ ආසන සංවිධායකවරයා විදිහටත් මොන වගේ වැඩපිළිවෙලක්ද සූදානම් කරගෙන ඉන්නේ? මම හිතන්නේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කය විශේෂයෙන්ම ගොවි ජනතාවක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. විශේෂයෙන් අපිට පොදු කර්ම කාරණා ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් විශේෂයෙන් ගල්ගමු ආසනේ නිකවැල්ටි වගේ ආසන ගත්තොත් එහෙම අද මේ අලින්ගේ කරදර වලින් මහා දෙවන්ත පීඩාවට ලක් වෙච්ච ජනතාවක් ඉන්නේ. අලි මිනිස් ගැටුම දෙන්තරෙන් තියෙන දිස්ත්‍රික්කයක් අපේ දිස්ත්‍රික්කේ. ඒ වගේම මම හිතනවා අපිට තියෙන ප්‍රදාපී වැව් 7500ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කය තමයි සස්ත්‍රීක දිස්ත්‍රික්කයක් ඇතරම. ඔයතන අතින් ගත්තොත් එහෙම මම හිතනවා ලංකාවට අපිට වඩා ප්‍රධානම බත සපයන දිස්ත්‍රික්කයක් උත් එක වඩාත් නිවැරදි. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මම කුචිකර්ම ශේෂ්ඨය නියෝජනය කරපු කෙනෙක් මම රාජ්‍ය නිලධාරියෙක් විදිහට. ඉතින් ඇත්තරම එදා ඉඳන්ම අපි මම බලාපොරොත්තු වුණා දැන් අද අපිට බරපතලම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මේ තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන. ඒ වගේම අපි එදා තිබිච්ච අපේ පාරම්පරික ගොවිතැන පාරම්පරික ගොවියාගේ ඥානය අපි ඇත්තම නවීන තාක්ෂණයත් එක්ක බද්ධ කරගත්ත වැඩ පිළිවෙලට යන්න. ඉතින් මම විශේෂයෙන්ම කියනවා මෙවර අයවැය ඉදිරිපත් කරා. මෙවර අයවැය මම හිතන්නේ සාධනීය ඒ සඳහා මගේ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. අද මෙන්න මේ ගොවිතැන සඳහා තමයි අපේ ප්‍රධානම අරමුණ කරන්නේ අපේ දිස්ත්‍රික්කේ. ඒ වගේම තවත් ආකාරයකින් කියන්න ඕනේ ඇත්තරම ගොවිතැන වගේම අපේ කාර්මික ශේෂ්ඨයත් ඉදිරියට යන වැඩපිළිවෙලක් අපි හදන්න. ඒ වගේම මම හිතන්නේ පොල් ත්‍රිකෝණය අපේ දිස්ත්‍රික්කේ පොල් විශේෂයෙන් අපිට පොල් ආශ්‍රිත කර්මාන්ත ගණනාවක් තියෙනවා. ඉතින් කොහු කර්මාන්තය මම හිතනවා මේවා හරහා අද සෘජුහා වක්‍ර රැකියා ගණනාවක් බිහි වෙලා තියෙනවා. ඒ හින්දා එකට අපි නිර්මාණශීලී වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රධානම ඉලක්කය තමයි ඇත්තටම වස විසෙන් තොර ගොවිතැනක්. මම පළාත් සභාව විදිහට විශාල හඬක් නැගුවා. ඉතින් සබාදහමි ගොවිතැන කියලා මම විශේෂයෙන්ම මගේම ව්‍යාපෘතියක් මාර්ගන ගියා. ඇත්තටම ජනතාව අතර ගියත් මම ඒ ව්‍යාපෘතිය හරහා ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. අපි අද බොහෝ වෙලාවට දැන් දේශපාලඥයෝ අද මලගැවල් වල යනවා. මලගැවල්ල ගියේ නැත්නම් අපේ ගංගොල්ල ජනතාව බොහෝලට අපිත් එක්ක තරහ වෙනවා. මන්ත්‍රීතුමා ආවේ නැති එකේ අපි තියෙන බැඳිය ආවේ ඒක ඇත්තරම. එතකොට ඒ හැම යන බොහෝ යන මලගැවල් වලින් අද මරණයට පත් වෙලා තියෙන්නේ එක්ක පිළිකාවකින් එක්ක වග්වඩ රෝගීකින්. ඉතින් මම දන්නවා තාමත් විද්‍යාත්මකව මේ කාරණේ හොයාගන්න බැරි වෙච්ච තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා අද විශාල වශයෙන් කෘෂි රසායන ද්‍රව්‍ය තෙල් බෙහෙත් ඇත්තරම යොදවනවා. දැන් මම ඇත්තරම අපේ මම ආණ්ඩුවේ මම මේ ප්‍රදේශ කාර්ය සභාවෙත් අපේ කුචිකරමතුමත් එක්කත් කිව්වේ
අපි සමෘද්ධි සහනාධාරය වගේ මෙතෙන්ට වැටෙන්න හොඳ නැහැ. නැත්තම් හැමදාම ගොවිය බලාපොරොත්තු වෙන පොහොරසන් අපි අපේ ආණ්ඩුවක ඉදිරියට අපි පොහොර සහනාධාරය දෙනවා ඇත්තටම. ඒක දිය යුතුයි. නමුත් අපි ක්‍රමක්‍රමයෙන් මේක අඩු කරලා අපේ අර පාරම්පරික ගොවිතැන එදා තිබිච්ච තැනට අපි අලුත් තාක්ෂණයත් එක්ක මුහු කරගත්ත ඒ දේ අපි මං හිතන්නේ මේ පොළොව තුළ නැවතත් පැලකළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න. විශේෂයෙන්ම අපි වැව් සංස්කෘතිය එදා ඉඳන් මං හිතනවා මේ ලෝකේ විනාශය දක්වාම යථාර්ථයක් වෙච්ච දෙයක්. ඒ වැව් සංස්කෘතිය අපි විශේෂයෙන්ම ගමේ ශස්ත්‍රීයකත්වය හැම වෙලාවෙම පිළිඹුනේ වැවෙන්. නැවත අපි එතෙන් දෙය යුතුයි. ගමේ අපි ගම හැදුවොත් තමයි විශේෂයෙන්ම මේ රටේ රට හැදෙන්න කියන තැනට අපි යන්න ඕනේ. විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලාම අපේ පක්ෂේ තිබිච්ච වැඩපිළිවෙලක් තමයි ඒක මේ ආණ්ඩුවෙන්ටත් කලින් බැසිල් රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කරා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහන. දැන් ඉස්සර අපි අපේ තිබ්බ සංස්කෘතිය තිබිච්ච ප්‍රධාන ලක්ෂණයක් තමයි ගමේ ඉන්න ගමේ අපි ප්‍රධානිය කිටියොත් එහෙම ගමේ සියලු දෙනා මෙතෙන්ට එකතු වෙනවා. එකතු වෙලා ඒ වැඩිහිටියා දෙන උපදෙස් තමයි පිළිපදින්. ගමේ පන්සල. ගමයි පන්සලයි වැවහි දාගැබයි කියන සංස්කෘතිය අපි තිබුණේ ඇත්තටම. එතකොට අපි එදා හාමුදුරුව අපි දැන් අපේ හාමුදුරුව කියලා අපි කිව්වේ. කියන්නේ අපේකම් නිර්මාණය වුණේ විශේෂයෙන්ම ගමේ පන්සලත් එක්ක. ගමේ වැඩිහිටියත් එක්ක. ඉතින් අපි ඒක අපි ඇත්තටම බැහැර කළ යුතු නැහැ. ඉතින් මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන විශේෂයෙන්ම නිර්මාණය වෙන්නේ මෙන්න මේ සංකල්පය ඇතුළු. එතකොට ගම සමග වැඩසටහන පිළිසඳරේදී විශේෂයෙන්ම සංස්කෘතික අංගයන්ට අපි මුල් තැදුන්නා කියලා. එතකොට මේ අපි පක්ෂය බලයට ඇවිල්ලා නැහැ ඇත්තටම. නමුත් අපි මේ රටේ බලය ගන්නවා කියන තැන ඉඳන් තමයි ඒ වැඩසටහන බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා නිර්මාණය කරේ ජාතික සංවිධායකතුමා. ඒ අනුව දැන් ඒක දෙවැනි අදියරේ විදිහට අපි මේ මාසේ ඉඳන් වැඩ සමග ගමට අපේ ගමින් තමයි යෝජනා ගන්න. අපිට ඕන යෝජනා මේ ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම බොහෝ වෙලාවට සිද්ධ වුණේ මේ රටේ දේශපාලඥයින්ට අවශ්‍ය දේවල් තමයි ක්‍රියාත්මක වුණේ. ගමේ ඉන්න ජනතාවට අවශ්‍ය දේ නෙමෙයි ඇත්තටම මූලිකම කාරණේ විදිහට ක්‍රියාත්මක වුණ නැත්තේ. ඉතින් මේතරදී විශේෂයෙන්ම ගමේ ජනතාවගේ අදහස් අරගෙන ගමේ ජනතාවගේ අංග පාරම්පරික ඥානය අපි උපයෝගී කරගෙන ගමේ සංස්කෘතියට මුල් තැන දෙමින් යන සංවර්ධිත වැඩසලස්මක් තමයි අපේ ආණ්ඩුව ඇත්තටම ඉදිරිපත් කරලා තියෙන කෙනෙක් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතින් අපේ ප්‍රධානම අරමුණ තමයි ගොවිතැන මුල් කරගත්ත අපේ දිස්ත්‍රික්කයේ ඒ ගොවිතැන මුල් කරගත්ත ඒ වගේම ආදරණීය ගොවි ජනතාවට නායකත්වය දෙන නිර්මාණශීලී වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම. මන්ත්‍රීතුමනි, දැන් ආණ්ඩු විපක්ෂයක ඉන්නකොට වගේ නෙමෙයි ආණ්ඩුවක් තුළ ඉන්නකොට මේ තමන්ට කියලා කාර්යභාරයක් තියෙනවා වගේම සමස්ත සාමූහික වගකීමක් තිබෙනවා රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට. ඔබට ඇමතිකමක් ලැබුණා හෝ ඔබට රාජ්‍ය ඇමතිකමක් ලැබුණා හෝ නොලැබුණා හෝ නෙවෙයි ඔබට බලයක් දීලා තියෙනවා ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කිරීමෙන්ම වැඩ කළ යුතුයි කියන කාරණය. වර්තමානයේ ආණ්ඩුව තුළ ඔබ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විදිහට තියෙන ප්‍රධානතම අභියෝගය මොකක් කියලාද හිතන්නේ? නෑ, මං හිතනවා ප්‍රධානම අභියෝගය දැන් අද තියෙන වර්තමාන වෙන්න පිළික අපිට විතරක් නෑ මුළු ලෝකෙම අද අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. කොවිඩ් 19 වසංගතය, දැන් කොරෝනා වසංගතය එකමද අද අපිට තියෙන ප්‍රධාන මරණ. දැන් බලන්න මේ ජනාධිපතිතුමා බලයට පත් වුණා විතරයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපිට මේකත් එක තමයි ඇත්තටම අද විශාල සටනක් දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. පළවෙනි රැල්ල අති සාර්ථකව අපි මැඩ පැවැත්තුවා. දෙවෙනි රැල්ලක් ආවා. දෙවෙනි රැල්ල දැන් මේ වෙද්දි විශේෂයෙන්ම ඒක පොකුරු නිර්මාණයම යනවා. හැබැයි ඒකට අපි ආණ්ඩුවක් විදිහට අපි ඒ වගකීම වගකීමෙන් බැහැර වෙලා නැහැ කොයි අවස්ථාවක. ඒ සඳහා ලබා දෙන්න පුළුවන් උපරිම ශක්තිය දායකත්වය විශේෂයෙන්ම ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේ මේ අපේ රටේ කැබිනට් මණ්ඩලය ඒ වගේ මන්ත්‍රීවරු අපිට ඇත්තටම නිකන් ඉන්න බෑ අද මන්ත්‍රීවරු විදිහට. අපි අපේ පක්ෂයේ යම්කිසි විනයක් තියෙන පක්ෂයක් ශ්‍රී ලංකා පොත් ජනපිරමුණ කියන්නේ. ඒතකොට අපි වාද මෙතෙන්ට නිර්මාණය කරා වගේම විශේෂයෙන්ම අපි ගැන හොයමින් ඒ වගේම ජන දැන් විශේෂයෙන්ම සඳහන් කරන්න කුලියාපිටිය ආසනේ අපේ මේ කොවිඩ් පොකුරක් නිර්මාණය වුණාම ඒ කොවිඩ් පොකුර නිර්මාණය වුණාම විශේෂයෙන් පක්ෂෙන් තමයි අපෙන් අහන්නේ මේ අතෙන්ට ගියාද මේ තැන් වලට කියලා බැලුවද මේක කියලා. ඇත්තටම මේ පසුවිපරමක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ අභියෝගයක් තියෙනවාද අභියෝගය ඒ වගේම මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමා අහන්නේ ඇමතිකමක් නැතුව කොහොමද වැඩ කරන්න කියන කාරණේ. ඒක කිසිම ගැටලුවක් නෙමෙයි. වැඩ කරන්න පුළුවන් නම් ඇමතිකමක් තිබ්බද නැද්ද කියන කාරණේ අදාළ වෙන්නේ. හොඳ නිර්මාණශීලියෙක් නම් ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක අභියෝගයක් නෙමෙයි කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ අපිට තියෙන අභියෝගය තමයි
මේ COVID-19 වසංගතය ජයග්‍රහණය කරගෙන ඒවගේම මේ රටේ ජනතාව ආරක්ෂා කරගෙන ඒවගේම අපි ඉස්සරහට අපේ ආර්ථිකය මෙහෙයවීම තමයි අපේ ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. හොඳයි බොහොම ස්තුතියි අද අපි වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා අතරින් අපේ 225 එක් අයෙකු සමග කෙරෙන සංවාදයට ආරාධනා කොට එකතු කරගත්තේ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම කුලියාපිටිය ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක විදිහට කටයුතු කරන සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි පැමිණියට අපේ ආරාධනය පිළිගෙන. අපි නැවතත් 225 එක් අයෙකු සමග සම්මුඛව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් සමුගෙන යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.